සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවසහයයි තෙහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. ජපාන මැතිවරණින් ෂින්සෝ අබේට ජය හිමිවන ලකුණු. අද පැවති ජපාන මහමැතිවරණයෙන් ෂින්සෝ අබේට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් පවසනවා. ජපානයේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ සෙවන්දි කුමාරගේ. ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීම සඳහා වන 48 වන මහමැතිවරණය ඉතාමත් සාමකාමී අයුරින් අද දිනේදී පැවැත්වුණා. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 1180ක් ඉදිරිපත් වී සිටින අතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ඉන් තේරීපත් වන නියෝජිතයන් ගණන 465කි. මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර මන්ත්‍රී සංඛ්‍යාව 475ක් වුවද මෙවර ආසන ප්‍රමාණය 10කින් පමණ අඩු වී ඇත. දළ වශයෙන් මිලියන 2.4ක ඡන්දදායකින් පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ජපානයේ මැතිවරණ නීති රීතිවලට අනුව මැතිවරණයේ පැවැත්වෙන දිනයට ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු ඡන්දදායකයින් හට ඊට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. ඒට අනුව අද දිනේ ජපානයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනේදී විශාල පිරිසක් තම ඡන්දය භාවිතා කර තිබුණා. එය මෙතෙක් ජපාන මැතිවරණ ඉතිහාසයේ ඡන්දය පැවැත්වෙන නියමිත දිනයට පෙර වැඩිම පිරිසක් ඡන්දය භාවිතා කළ දිනය බවටයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍ය තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ටෝකියෝ නගරාධිපතිනි යුරිකෝ කොයිකේ, නත්සුෝ යමගුචි ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටිනවා.